තරුණයෙකු විදිහට කියන්නේ මෙහෙමයි ඒක හැමෝගෙම බලාපොරොත්තු වෙන්නේ අර රටක් කරන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න බෑනේ. ඒක තරුණද වයසද කියලා දාලා එයාට ඒක කරන්න පුළුවන් නම් එච්චරයි. ඒ කියන්නේ දැනුමක් නැති මිනිස්සු කියලා නිකන් මේ තියෙන ටිකත් විනාශ කරනවට වැඩිය සාමාන්‍යයෙන් දැනුමක් තියෙන මිනිස්සෙක් ගියා නම් හොඳයි. මොලයක් තියෙන ඉතින් වංචා කරන්න නැති මිනිස්සු තමයි ඉන්න ඕනේ. දැන් ඉතින් මිනිස්සුන්ගේ ඔක්කොම දේවල් හොරකම් කරලානේ තියෙන්නේ. හොරකම් කරන්නේ නැති රටට දෙයක් කරන්න පුළුවන් මිනිස්සු තමයි යන්න ඕනේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ හිටපු කට්ටිය ඔක්කොම හොරකම් කරලා දැන් 225 එපා කියලානේ තියෙන්නේ අපි. ඒ නිසා ඉන්න හොඳ වැඩ කරන හොරකම් කරන්නේ නැති කට්ටිය තමයි යන්න ඕනේ. රට මේ හරි සේවයක් කරන කට්ටියක් තමයි ඕනේ. ඉතින් මේ රට මේ වැටලා තියෙන තත්ත්වෙන් නැත්තම් ලෝකේ තියෙන හොඳම රටක් අද මේ තත්ත්වෙට වැටලා තියෙන. ඉතින් ඒක අපේ ආයතන මට්ටමේ ඉඳලාම හදන්න ඕනේ. ඉතින් ඒ දේ හදාගන්න පුළුවන් කට්ටියක් තමයි ඕනේ. ඇත්තටම ඉතින් හොර වැල ටික නවත්තනවා නම් හරි ඉතින් ගොඩ යන්න පුළුවන්. මේ පාර පාර්ලිමේන්තුවට යවන්න ඕන අලුත් කොටස. අර හිටපු අය නෙමෙයි. තරුණයෙ විදියට මං හිතන්නේ සමන් ඉගෙනගත්තු උපාධියක් එහෙම තියන අය තමයි යන්න ඕන. හොඳට ඉතින් අවංකව වැඩේ කරගෙන යන කට්ටියක් තමයි යන්න ඕන. දැනුම රටට සේවයක් කරන්න පුළුවන් අය ඒ වගේ කට්ටිය තමයි බලාපොරොත්තු වෙන්නේ. පාර්ලිමේන්තුව යනවා නම් පාක්ෂික පෞද්ගලික වමනාවන් අතහැරලා දාලා රට වෙනුවෙන් වැඩ කරන්න ඕනේ.